සුබ දවසක් ඔයාල හැමෝටම. සමහර මරණ බිහිසුනෝ ඉන්නේ ඇයි? අද කතා කරන්නේ මෙන්න මේ කාරණාව ගැන. ඉතින් මේ පිළිබඳව කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකුණ ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා වීඩියෝව නොදන්න අයට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අද කතා කරමු මේ ගැන. අප ලබා ඇති මේ මිනිස් ජීවිතය සංසාරික අනන්ත කාල අවකාශයෙන් එක් අංශු මාත්‍රයක් පමණයි. මේ මිනිස් ජීවිතයට කලින් අනන්ත අප්‍රමාණ ගණනය කළ නොහැකි තරම් ජීවිත ගණනාවක් අපි විවිධ භවයන්වල ඉපදිලා තියෙනවා. අප විවිධාකාර සැප සම්පත් හා දුක් කරදර විඳ තිබෙනවා. ඒ වගේම මේ ජීවිතයේදී නිර්වාණය අවබෝධ කරේ නැතිනම් විවිධාකාර දුක් සැප අනුභව කරමින් සසර නැවත නැවත පුනර්භවයට පත් කරන්නට සිද්ධ වෙනවා. එහෙම බලන විට මේ ජීවිතය සංසාරයේ අප ලැබූ තවත් එක තාවකාලික නවාතැන්පලක් පමණයි. මේ ජීවිතයේද අමරණීය නොවනවා වගේම එයද මරණයෙන් කෙළවර වී යනවා. එයින්ද නොනැවති අප කර්මානුරූපීව පුනර්භවයට පත් වෙනවා. දවසක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි සුභ කියන තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් වටිනා ප්‍රශ්න කීපයක් ඇහුවා. ඒ අතර මරණය හා ජීවිතය සම්බන්ධ ඉතා වැදගත් ප්‍රශ්නයක් තිබුණා. ඒ මෙහෙමයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයේ ඇතමෙක් දීර්ඝ ආයුෂ ලබති. ඇතමෙක් අඩු වයසින් මරණයට පත් වෙති. ඊට හේතුව කුමක්ද? මෙන්න මේ පැනේ තමා මේ සුභ කියන තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ. සාමාන්‍ය මිනිසෙකුට තනිව වටහාගත නොහැකි මේ කාරණය සියල්ල දන්නා බුදුරජාණන් වහන්සේ විසින් ඔහුට විසදා දුන්නා. කලින් ජීවිතවලදී විවිධ සත්වයන් මරණයට පත් කර ඔවුන්ගේ ජීවත් වීමේ අයිතිය උදුරාගත් අය වෙත මේ ජීවිතය තුළ බොහෝ මරණය ළඟාවන බවත්, කලින් ජීවිතය තුළ ප්‍රාණඝාතයෙන් වෙන්ව සිටි අය මේ ජීවිතය තුළ දීර්ඝ ආයුෂ ලබන බවත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කෙනෙකුගේ මරණය සිදුවන කාලය හා ආකාරය තීරණය වීමට ඔහුගේ හෝ ඇයගේ පෙර ජීවිතවලදී සිදු කළ කර්ම බෙහෙවින්ම බලපානු ලබන බව ශ්‍රී සද්ධර්මය තුළින්ම අපට වටහා ගන්න පුළුවන්. කෙනෙක්ගේ මරණය ස්වභාවික ශාන්ත එකක් වෙන්නම් තවත් කෙනෙක්ගේ මරණය ඉතා බීසුණු එකක් වෙන්නේ ඇයි? ඒකට හේතු වෙන්නේ මොනවද? සම්බුද්ධ දේශනාව තුළින් අපි මේ පිළිබඳව ටිකක් හොයලා බලමු. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ඉතා සඳහවක් මහාකාල කියලා තරුණ උපාසකෙක් වාසය කළා. ඔහු ඉතාම ගුණවත්, ධර්මයට ලැබි සෝවාන් මාර්ගඵලයට පත්වෙච්ච උතුම් මිනිසෙක් වුණා. හතර පොයටම දෙවුරම් වෙහෙරට ගිහිල්ලා සිල් සමාදන් වීම මොහුගේ පුරුද්දක් වෙලා තිබුණා. දවසක් එසේ සිල් සමාදන් වී දවසම ඉතා ධර්මානුකූලව ගත කළ මොහු අලුයම් කාලයේ විහාරයෙන් පිටත්ව නිවසට යන්නට පටන් ගත්තා. එදා රාත්‍රියේ සොරුන් විසින් නිවාස කීපයක්ම කොල්ල කා තිබුණා. ඔවුන් පසුපස රාජපුරුෂයන් පැමිණෙන බැවින් ඔවුන් විවිධ දිශාවලින් පැන යන්නට පටන් ගත්තා. මේ අතර එක් හොරෙක් දෙවුරම් වෙහෙර මාර්ගයෙන් පැන ගිය අතර රාජපුරුෂයන්ගේ ලුහුබැඳීමෙන් බේරීමට සොරබඩු ගංගුරේ දමා ගියා. ඒ මොහොතේ මහාකාල තරුණයා එහි මූණ සෝදමින් හිටියා. රාජපුරුෂයන් සොරබඩු දැක සොරා කියලා හිතලා මේ මහාකාල කියන තරුණයාව අල්ලගත්තා. කිසි විටක ජීවිතයේ සොරකමක් නොකළ මහාකාල ඒ බව ප්‍රකාශ කළත් ප්‍රකෝපව සිටි රාජපුරුෂයන් හා ගම්මාසින් ඒ බව පිළිගත්තේ නැහැ. තම නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට අවස්ථාවක් ඔහුට ලැබුණේ නැහැ. රාජපුරුෂයන් හා ගම්මසියන් කෝපෙන් ඔහුට පහර දුන්නා. පොළු වලින්, මුගුරු වලින් තලන්නට පටන් ගත්තා. හෙළි වලින්, පිහි වලින් ඇන්නා. මහාකාල ඉතා වේදනාවෙන් ලේ වගුරවමින් කෑගසුවා. ඒ හඬ අසන්නට ඒ අසල කෙනෙක් හිටියේ නැහැ. ඉතාමත් දුර්වල වෙලා ඇද වැටුණු උපාසකයාට මූණක් අටක් අඳුනාගත නොහැකිව නැතෙක් වද හිංසා දීලා මරා දැමුවා. වඩාත් කෝපයටපත් අය මලසිරුරටත් ගහගෙන ගහගෙන ගියා. මෙසේ නිර්දෝෂී මිනිසකු අකාලේ අමානුෂික ලෙස පාරදී මරණයට පත් කළා. මේක මහා අසාධාරණයක් කියලා මිනිසුන් තනින් තන කතාබහ කරන්න පටන් ගත්තා. ඒ අතර සංසාරයේ ස්වභාවය, ජීවිතයට බලපාන නොපෙනෙන හේතු වන කර්ම ශක්තිය ආදිය ගැන යම් තරමකින් හෝ වැටහීමක් තිබුණු සමහර අය මේ පිළිබඳව ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. එවිට මෙම බිහිසුණු මරණයට හේතු වෙච්ච සාංශාරික කර්මය අනාවරණය වුණා. මොහු පෙර ජීවිතයක රාජපුරුෂයෙක් වෙලා ඉපදලා හිටියා.
රජුගෙන් මූට පැවරී තිබූ කාර්ය වුණේ මං පහරණ සොරුම් පිරුණු කැලයක් මැදින් ගමකට පිවිසෙන මිනිස්සුන්ට ආරක්ෂාව සැලසීම. ඒ කාර්ය හොිතා මැනවින් ඉටු කළා. දවසක් විවාහක යුවලා ගමට යාමට හවසක එහි පැමිණියා. එහි සිටියේ ස්ත්‍රිය ඉතාමත් රූමත් වූ බැවින් ඈ පිළිබඳ රාගසිතක් මේ රාජපුරුෂයාට ඇති වුණා. ඈ හිමිකර ගැනීමට ඔහුට අකුසල් සිතක් පහළ වුණා. කැලේ හරහා යාමට දැන් සුදුසු වේලාව නොවන බවත් පසුදා උදෑසන යා යුතු බවත් මේ රාජපුරුෂයා උන්ට කිව්වා. විවාහක යුවල කෙතරම් ඉල්ලීම් කළත් පළක් වුණේ නැහැ. අවසානයේ රාජපුරුෂයා එදා රාත්‍රිය ඒ දෙදෙනාව බලයෙන්ම එහි නතර කරගෙන කෑමෙන්ද බීමෙන්ද දීලා සංග්‍රහ කළා. ඒ අතර තම නිවසේ තිබුණ වටිනා මණිකක් අරගෙන යුවල සිටි කරත්තයට දැමුවා. මේ කිසිම දෙයක් නොදන්න යුවල හිටියේ උදෑසනින්ම ගමන පිටත් වීමට අවශ්‍යතාවය සිතමින්. අලුයම් කාලේ නිවසට සොරු පැමිණි බවක් අඟවා රාජපුරුෂයා කෑගසන්නට පටන් ගත්තා. සොරුන් අල්ලගන්නට ගිය රාජපුරුෂයන් කරත්තයේ තිබූ මණිකක් සමග විවාහක යුවල අල්ලගත්තා. ඔවුන් තමන් නිර්දෝෂී බව කියමින් කෑගැසුවා, ඇඬුවා. නමුත් රාගයෙන් මත් සිටි රාජපුරුෂයාට ඒ කිසිම දෙයක් ඇහුනේ නැහැ. පිරිස වට වෙලා අර නිර්දෝෂී පුරුෂයාට පහර දුන්නා. හෙලිවලින් අනින්නට පටන් ගත්තා. පොළුවරින් පහර දුන්නා. ඒ අසරණ මිනිසා නිර්දෝෂීව සිටත් බිහිසුණු ලෙස මරණයට පත් කරන්නට මේ රාජපුරුෂයා කටයුතු කළා. මහා කාල තරුණයා විසින් භවයන් කෝටි ගණනාවකට කලින් කළ මෙම අකුසල කර්මයට බොහෝ කාලයක් නිරේ දුක් විඳින්නට සිද්ධ වුණා. මිනිසෙක් ලෙස උපන් බොහෝ ජීවිතවල අභූත චෝදනාවන් වලට අහුවෙලා බිහිසුණුව මරණයට පත්වන්නට මේ තරුණයාට සිද්ධ වුණා. ධර්මය අවබෝධ කර සෝවාන් වෙලා හිටි ඉතා ගුණවත් ජීවිතයේදීද එම කර්මයේ ඉතිරි විපාකය භුක්ති විඳින්නට ඔහුට සිද්ධ වුණා. මේ ජීවිතය තුළ කොච්චර ගුණවතෙක් වුණා මෙසේ මරණයට පත්වන්නට හේතු වුණේ ඔහුගේම සසරේ අකුසලයක් නිසා බව ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. මේ වගේම බිහිසුණු මරණයකට සාමාවතී බිසවහා 500ක් කාන්තාවන් මුණ දුන්නා. ඈ උදේනි රජුගේ බිසව. උදේනි රජුගේම බිසවක් වූ මාගන්ධියා විසින් සාමාවතී ඇතුළු පිරිස මාළිගයේ සිරකර පණපිටින් ගිනි තබා ඉතා බිහිසුණු ලෙස මරණයට පත් කරා. සාමාවතී බිසව රජමේසියක් වෙලා එපදී සිටි අතීත ජීවිතයකදී අනෙක් ස්ත්‍රීන් සමග නදියේ දියනාන්නට පිටත් වෙලා තියෙනවා. නාගෙන අවසන් වී සීතලෙන් බේරෙන්නට ගිනි තපින්නට හිතලා තෘණ ගොඩක් දැක ගිනි තබා තිබෙනවා. ඒ තෘණභූමියේ එක් පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් සමාප්තියකට සමවැදී සිටින අයුරු ඇය දැක්කේ ගින්න පැතිරුණු පසුවයි. මේ පසේ බුදුන් වහන්සේ ඇතුළු පසේ බුදුරු 8 නමක් එකල රජුගේ අප්‍රමාණ පැහැදීමට පත් වෙලා හිටියා. එනිසා මෙම බිසව රජුගේ කෝපයට තමා ඇතුළු පිරිස බඳුන් වේවි කියන බියෙන් පසේ බුදුන් වහන්සේලා පිළිස්සීම මිය යා යුතු බව හිතලා පිරිස හා එක් වෙලා තවත් ගිනි තබා යන්නට ගියා. මුලින්ම අචේතනිකව ගිනි තැබුවත් පසුව සචේතනිකවම පසේ බුදුන් වහන්සේට ගිනි තැබුවා. පසේ බුදුරජාණන් වහන්සේට මෙන් කිසිම විපතක් වුණේ නැහැ. ඒ උන්වහන්සේ සමාප්තියකට සමවැදී සිටි නිසා. නමුත් ඒ චේතනාත්මක අකුසලය ඉතා බලවත් එකක් වුණා. ඒ අකුසලය නිසා මෙම පිරිසට ගින්නෙන් දැවි බොහෝ ජීවිත ගණනාවකදී මරණයට පත් වෙන්න සිද්ධ වුණා. ඒ වගේම ඔබ අප කවුරුත් දන්නා වාම අග්‍රශ්‍රාවක මුගලන් මහරහතන් වහන්සේට සොරුන්ගෙන් පාරකා පිරිනිවන් පාන්නට සිද්ධ වුණේද පෙර ජීවිතයකදී තම මාපියන්ට පහර දී මරා දැමූ මහා පාපයක ඉතිරි වෙච්ච විපාකයක් නිසා. ඒ වගේ බොහෝ කතා පුවත් මේ ශ්‍රී සද්ධර්මය තුළ දකින්න පුළුවන්කම තියෙනවා. අසරණ නිරපරාදී මිනිසෙකුට බිහිසුණු ලෙස මරණයට පත්වන්නට සිදුවීම පසුපස බොහෝ විට පූර්ව ජීවිතවල තමා විසින්ම අනවබෝධයෙන් සිදු කළ බොහෝ අකුසල කර්ම තියෙන්න පුළුවන්. එය දිවැසි ඇති අතීන්ද්‍රිය ඥානයන් නොමැති සාමාන්‍ය මිනිසුන්ට කිසිලෙසකවත් දකින්නට පුළුවන් දෙයක් නෙමෙයි. කෙනෙක් වදහිංසාවලට ලක් වී අකුසල් ගෙවා දමන අතර තව කෙනෙක් ඊට සම්බන්ධ වී අනාගතයේ එසේම වදහිංසා ලබා ගන්නට අකුසල් රැස් කර ගන්නවා. කර්මයේ මායාවම ඉතා බිහිසුණුයි. අපිට පිළිහිට ඇත්තේ උතුම් ශ්‍රී සද්ධර්මය තුළ පමණයි. වෙනත් රැකවරණයක් සසර සැරිසරන අපට නැහැ. අකුසලෙන් වෙන්වෙමු. අප්‍රමාදීව කුසල් දාමේ වඩමු. ධාර්මිකව ජීවත් වෙමු. එය තමයි දෙලොව සැනසීමට ඇති එකම මාර්ගය වෙන්නේ. ඉතින් මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්නා අයට දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්ම දානමේ කුසලයක් ඇති කරගන්න. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා බෙල් සලකන ඔබන්න අමතක කරන්න එපා. අදට එන සමගන්නම් ඔබ සියලුම දෙනාට සුබම සුබ දවසක්.